Ini tiga.
දැන්ගේ මේ එස්එන්එන් 2 2018 අතර ගන්න ඒක ඩීසල් දින ගණන් අඩු කරා. දැන් ඩීසල් ගණන් වැඩි වෙන. ඒ ඉන්වෙන් මිනිස්සුන්ට ඒක ප්‍රමාණවත් නෑ. ආ ඒ 40. ඔව්. ඒත් ලැබෙන්නේ ගොවියන්ට විතරයි. අත්‍රමැදියන්ට නෑ. ඔව් ඉතින් අපි මේ දැන් ඉන්නේ නිකවැරටිය ආසනේ වැව් විශාල ප්‍රමාණයක් තියෙන මේ නිකවැරටිය ආසනේ එක මේ වැවක් උඩ තමයි මේ අපි ඉන්නේ. දැන් හරිනම් මේ වතුර තියෙන කාලෙට මේ අර අතන කොන වෙනකම් මේ වැව පිරෙන්න ඕනේ. අපි මේ හිටගෙන ඉන්නේ වතුර තියෙන්න ඕනේ තැන තමයි. මේ මෙතනට වෙනකම් වැව පිරෙන්න ඕනේ. එතකොට මේ තියෙන නියඟයත් එක්ක මිනිසු මොන තරම් අසරණ භාවයට පත් වෙලා තියෙනවද කියලා කියනවා නම් මේ 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 සාමාන්‍ය 90% මේ මේ ආසනය ඇතුලේ 90% වැව් මේ වගේ තත්යකට තමයි පත් වෙලා තියෙන්නේ. දැන් අපි එනකොටත් මේ තවමත් මේ බලනකොට මිනිස්සු ආදායම් මාර්ග හොයාගන්න නැතුව මේ 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 අන්තිමට මේ ඉතුරු වෙලා ඉන්න මාළු කීප දෙනා හැරි මේ අල්ලන්න උත්සාහ කරන. ඒ තරම් අපහසුතාවයට මේ ජනතාව පත් වෙලා තියෙනවා. විශේෂයෙන් මේ ජනතාවගෙන් 80% විතර ඉන්නේ ගොවි මහත්තුරු. එතකොට මේ ගොවි මහතුරුන්ගේ ආදායම් මාර්ග සම්පූර්ණයෙන්ම නැති වෙලා කියන්නේ මේ කන්නේ මං හිතන්නේ මේ කන්නේ අසාර්ථකයි. ඒ කියන්නේ මේ කන්නේ වතුර නැතුව කරගන්න බැරි වුණා. ගිය කන්න දෙකම වතුර නැතුව කරගන්න බැරි වුණා. එතකොට මේ 2016 ඇස්ටිමේට් කරපු විදිහ ආකාරයට රුපියල් 40,000ක මුදලක් ගොවි මහත්තයෙක්ට සහනාධාර විදිහට දෙන්න ඕනේ. දැන් තියෙන මේ ඩීසල් මිලයි මේ තියෙන මිලත් එක්ක සාමාන්‍යයෙන් ඉතින් මේ සහනාධාරය 2016ට සාපේක්ෂව මදි කියන මතය තමයි මම පෞද්ගලිකව ඉන්නේ. හැබැයි අනික් තැන්වල දැන් මේ රජයෙන් කියන සහනාධාරය ලැබිලා තිනවා කියලා. හැබැයි මේ පැත්තේ ඉතාමත් වගකීමෙන් මෙතන ගොවි මහත්තුරු පවක කියනවා සහනාධාරයේ රුපියල් 40,000ක සහනාධාරයවත් ලැබිලා නැහැ. ඒතර දැන් මේ අපි ගොවි මහත්තුරු ගැන විතරනේ කතා කරන්නේ. අස්වැන්න ලබා ගන්න ගොවි මහත්තයාගේ ඉඳන්, වල් ගලවන පුද්ගලයාගේ ඉඳන්, මේ ට්‍රැක්ටරෙන් මේ ටික ප්‍රවාහනය කරන පුද්ගලයාගේ ඉඳන්, එතකොට එතනින් එහාට පැල ඉන්ධන පුද්ගලයාගේ ඉඳන් මේක මහ දම් වැලක් වගේ යන්නේ මේ ගොවිකම, මේ ගොවි කටයුත්ත. එතකොට මේක ගොවි මහත්තයාට විතරක් සහනාධාරේ ලැබිලා අනික් අයගේ ජීවිත ජීවත් කරන්නේ කොහොමද, අනික් අයගේ ළමයි කොහොමද ජීවත් වෙන්නේ, ඒකවත් අඩුම ගානේ මේ රජයෙන් බල්ලා නැහැ. එතකොට එක මේ අර පේන්න තියෙන පුද්ගලයාට විතරක් මේ මුදල දීලා ඒකවත් අඩුම ගානේ මේ ප්‍රදේශයේ පුද්ගලයන්ට ලැබිලා නැහැ. එතකොට දැන් මේ තියෙන තත්ත්වය හැටියට ඔබ දන්න සාමාන්‍යයෙන් දියුණු වෙන්න ඕනේ රටවල් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවක් තියෙන ඕන රටක් සාමාන්‍යයෙන් මෙහෙම නියඟයක් එනකොට අවුරුද්දකට කලින් කියන්නේ මේ වගේ නියඟ නම් අවුරුදු 5කට සැරයක්වත් කියනවා. ඒගොල්ලෝ කලින් කියනවා මේ වගේ මේ කාලේ වෙනකොට ඒක කලින් කියනත් නෙමෙයි මේ ප්‍රදේශයේ මිනිසුන්ගෙන් මේවත් අද්දකීමෙන් වුන් දන්නවා. මේ කාලේ වෙනකොට නියඟයක් එනවා. සාමාන්‍යයෙන් වැස්ස අඩු වෙනකොට මේ පැත්ත නියඟ වලට මුණ දෙන තත්ත්වයක් තියෙන්නේ. එහෙම තියෙද්දි රජයක් විදිහට මොකද්ද කරන්න වගකීම? මේ මිනිසුන්ගේ මේ පළවෙනියටම පළවෙනිම දේ අපේ ශරීරයේ 80% 70%ක් තියෙන්නේ ජලය. අපිට වතුර ටිකක් බොන්නේ නැතිකොට මේ අහිංසක දරුව මොන තරම් මිනිසුන්ට දවසත් එක කන්නත් ඉන්න පුළුවන් වතුර ගුරක් බොන්නේ නැතුව ඉන්න බෑ. එතකොට අපි දැක්කා සිරසර මේ channel එකෙන් පවා news වල පෙන්නනවා මේ ප්‍රදේශවල පොළව හාරගෙන අම්මල උත්සාහ ගන්න වතුර අගාරින්ට කියන දැන් ඇමතිවරු 3 දෙනා එක පැත්තකින් එක්කෙනෙක් මහින්දමරුවේ මැතිතුමා එක පැත්තකින් අදිනවා, තව ඇමති කෙනෙක් එක පැත්තකින් අදිනවා, ඇමතිවරු 3 දෙනා රණ්ඩු වෙනවා. මෙතන මිනිසුන්ට කන්න වතුර ටිකක් බී ගන්න, තමුන්ගේ දිනදා කෑම ටිකක් උයා ගන්න අවශ්‍ය වතුර ටික නැතුව ඉන්නවා. ඉතින් ඒ නිසා මම අද ආවෙත් ඇත්තටම අපි මේ නියගේ තියෙන ප්‍රදේශ වලට දරුවන්ගේ පෝෂණ අවශ්‍යතා සඳහා පාසල් වලට පෝෂණ උනතාවයෙන් පිළින දරුවන් වෙනුවෙන් පෝෂණ වැඩසටහනක් කරන්න එන අතරතුර මේ දැකපු දර්ශනයක් නිසා තමයි නැවතිලා මේක බැලුවේ. එහා පැත්තේ සමහරක් මේ අර වගාවන් සම්පූර්ණයෙන් නියගේ නිසා ගිනි අරගෙන තියෙනවා. සම්පූර්ණයෙන් වගාවන් විනාශ වෙලා. ඉතින් මිනිස්සු ජීවත් වෙන්නේ කොහොමද? මේ මිනිස්සු කෘෂි ආර්ථිකයක් එක්ක ජීවත් වෙන මිනිස්සු, මේ වැඩි හරිය 80% මිනිස්සු කෘෂි කර්මාන්තයත් එක්ක යන මේ ජීවත් වෙන මිනිස්සු ඉන්නේ. මේ මිනිස්සු කවදාවත් කාටවත් අත නොපා තමුන් මේ වගා කරලා තමුන් කාපු අරිම අභිමාණයෙන් ජීවත් වෙච්ච జాතියක් මේ මිනිස්සු. අද මේ මිනිස්සුන් තව කෙනෙක්ගෙන් ඉල්ලන තත්ත්වයට පත් වෙලා මේ පත් කරපු මේ රජයේ විසින් වලට අවිරුද්ධව ඉතාමත් මේ ඉතාමත් කනගාටුදායක ආකාරයට අපි විපක්ෂයේ විදිහට වුණ ජනතාව ප්‍රතික්ෂේප කළ යුතුයි කියන තැන ඉන්නේ. ඒ වගේම අපි ඉල්ලා සිටිනවා ආණ්ඩුවේ මැති ඇමතිතුරුන්ගෙන් රණ්ඩුවේ නැතු විශේෂ ජනාධිපතිතුමා ඔබතුමාට යම්කිසි සංවේදී හදවතක් තියෙනවනම් මේ ව්‍යාපෘතිය සම්පූර්ණයෙන් දැන් අපි මේ ගමේ මහත්මයෙක් කිව්වා මේ ව්‍යාපෘතිය සම්පූර්ණයෙන් මේ අසාර්ථක ව්‍යාපෘතියක ප්‍රතිඵලයක් තමයි මෙතන මේ තියෙන්නේ. දැදුරු ඔය තිබ්බේ අසාර්ථක ව්‍යාපෘතියත් එක්ක ඒ දැදුරු ඔයත් එක්ක සම්බන්ධ වෙච්ච මේ වැවට
ඒ වෙච්ච මේ මේ වෙලා තියෙන මේ කලබ මේ 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 ප්‍රශ්නේ වෙලා තියෙන්නේ අසාර්ථක ව්‍යාපෘතික ප්‍රතිඵලයක් විදිහට. ඉතින් මේවා අවුරුදු 4කට කලින් මං හිතන්නේ පටන් ගත්ත ව්‍යාපෘතියක්. මේවා මේ බලධාරීන් විසින් ඉතාමත් සුළුෙන් විසඳිය යුතු ප්‍රශ්න තමයි අද වෙනකොට මේ නීගයන් නිසා පවුල් විශාල සංඛ්‍යාවක් විනාශ වෙන තත්ත්වයට පත් වෙලා තිබි. මං ඉල්ලා සිටවා විශේෂයෙන්ම අද අපේ මේ 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 ප්‍රවෘත්තියත් එක්ක මම මේ විශේෂ නිලධාරීන්ගෙන් සහ බලධාරීන් වගේම දේශපාලඥයන්ගෙන් මේ මේ අහිංසක මිනිස්සු දුප්පත් මිනිස්සු නෙවෙයි. මිනිස්සු අපිට වඩා පොහොසත්. මේ ප්‍රදේශවල ඉන්න මිනිස්සු හොඳට කාලා දීලා තමුන්ගේ අස්වැන්නෙන් තමුන් හොඳට නෙලාගෙන කාපු මිනිස්සු ඉන්නවා. එතකොට මේ මිනිස්සු අත දුර්භික්ෂ කරලා තියෙන දුප්පත් කරලා තියෙන මේ ආණ්ඩුවේ හරිසි කලමනාකාරීත්වයක් නැතිකම. ඉතින් මේ මිනිස්සුන්ට තියෙන නැවතත් ඒ අභිමානය ජීවත් වීමේ තියෙන අභිමානය අරන් දෙන්න කියන ඉල්ලීම තමයි අපි මේ වෙලාවේ කරන්නේ. මට කිය විචාරිතුවා.